ලංකාවට එරෙහිව ජිනීවා 31 එක වගන්තිය අහෝසි කරන්නේ කියලා හුඟක් දේශප්‍රේමීන් කෑ ගහන. ඒ 31 එකේ කියන කතාවට පවා ඔප්පු කරන්නට කරුණු තිබුණේ නැහැ. ලංකාවේ හමුදා හෝ වෙනත් අනීතික ක්‍රියාමාර්ග වලින් සිවිල් වැසියෝ මරණයට පත් කරයි කියලා. නමුත් මේ නඩුවේ ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරු පළමුවෙනි වතාවට කියලා තියෙනවා ලසන්ත වික්‍රමතුංග මහත්මයා ඝාතනයට ලක්ුණා. ඒකට වග කියන්න ඕන ශ්‍රී ලංකා රජේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒකට වග කියන්න ඕනේ නැහැ. මොකද ඔහු රාජ්‍ය සේවකයෙක් හැටියට විනිර්මුක්තියක් ලබනවා. ඒ නිසා මේ නඩුව පවරා පවත්වාගෙන යන්න බෑ කියන විරෝධතාවය ඉදිරිපත් කරා. ඒ විරෝධතාවය මත දිස්ත්‍රික් උසාවිය ඒ නඩුව විසිකර. පවරපු නඩුවේ මේ තීන්දුව පළමුවන වතාවට ලංකාවට එරෙහි ජාත්‍යන්තර නීති මූලාශ්‍රයක් බවට පත්වෙනවා. ශ්‍රී ලංකාවේ වගකීම් මේ සම්බන්ධයෙන් ආරෝපණය කිරීම. අහිංසා වික්‍රමතුංග මහත්මිය කරුණු තුනක් මත තමයි මේ නඩුව පවරලා තිබුණේ. ඒ පළවෙනි එක අනීතික ලෙස සිවිල් වැසියෙක් මරා දැමීම පදනම් කරගෙන. දෙවෙනි එක තමයි මානවවාදයට එරෙහි අපරාධයක් කරලා තියෙනවා සහ ක්‍රූරා වදහිංසා කිරීම. ඒ නඩුව පැවරුණාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නීතිඥවරු අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා ඉදිරිපත් කරලා තියෙනවා තමන් මෙවැනි වරදක් වෙලා තියෙනවා ශ්‍රී ලංකා රජය අතින්. මම ඒකට වග කියන්නේ නැහැ. මට ඒ නිසා මුක්තියක් හිමිවෙන රාජ්‍ය සේවකයෙක් හැටියට ජිනීවා මානව හිමිකම් කොමිසමට අපිට එරෙහිව ගොඩ නැගිය හැකි හොඳම සාක්ෂිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තමන්ගේ නීතිඥ මහත්වරු අතින් දීලා තියෙනවා. ඒක වැට විතර මහා පාවා දීපා දේශප්‍රේමියෙකුට කරන්න පුළුවන්ද කියලා අපිට ප්‍රශ්න කරන්න තියෙනවා. ගෝඨාභය රාජපක්ෂගේ නිදහස වෙනුවෙන් රට පාවා දීලා තියෙනවා, ජාතිය පාවා දීලා තියෙනවා, ශ්‍රී ලංකාවේ ජාතික රාජ්‍ය පාවා දීලා තියෙනවා. දැන් මෙයින් අපේ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙන ප්‍රතිරූපය කුමක්ද කියන එකත්, ඒකෙන් ඇති කරන ප්‍රතිඵල පිළිබඳවත් මේක අපේ රටට විශාල අපකීර්තියක්. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව තුළ සාකච්ඡාවට ලක්වෙච්ච කරුණුවලට යම් කිසි ආකාරයකට ශ්‍රී ලංකා රාජ්‍ය අනීතික රාජ්‍යයක් කියන එක තහවුරු කෙරෙන ඒ රාජ්‍ය තුල ප්‍රචණ්ඩත්වය සිදුවෙනවා. ඒ වගේම අභිරහස් ඝාතන සිදුවෙනවා. මිනිස්සු පැහැරගෙන යනවා. මාධ්‍යවේදීන්ගේ අතපය කඩනවා. මාධ්‍යවේදීන් රට අතහැරලා යනවා කියලා මෙතෙක් කලක් මේ ගොඩනගලා තිබුණු සියලුම තර්කවලට ශක්තිමත් සාක්ෂියක් මේ තුලින් සකස් කරලා දීලා තියෙනවා.